අපි ගොඩක් දෙනෙක්ට දවසක ගයක් හදන්න උවමනාවක් ඇති වෙනවා. අම්මලා තාත්තලාගෙන් ගෙවල් දොරවල් උරුමන අයට මෙහෙම උවමනාවක් නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි එහෙම අම්මලා තාත්තලා හදපු ගෙවල් දොරවල් උරුම කරගත්ත අය උනත් එක දවසක්වත් හිතලා නැද්ද? තමන්ගේම තැනක තමන්ට ආස විදියට හදපු ගෙදරක ඉන්න කොයිතරම් ආකර්ෂණීය අදහසක් කියන එක ගැන. හරි. දැන් අපි ගමුකෝ තමන්ට කියලා ගයක් දොරක් හදා ගන්න හරි මිලදී ගන්න හරි කුලියට ගන්න හරි උවමනා අය. එහෙම හිතන කෙනෙක්ට මූලිකම වෙන ප්‍රශ්නේ තමයි කොයි ඉසව්වෙන්ද කොයි ප්‍රදේශෙන්ද කියන එක. හැබැයි ඒක තමයි වැදගත්ම දේ. මොකද අපි ගේ හදාගත්ත ඉසව් අපිට ගැලපෙන්නේ නැත්නම් හරකේ හදාගන්න ඉසව්ව නිසා අපිට දුෂ්කරතා ඇති වෙනවා නම් අපි කොයිතරම් ලස්සනට ගයක් හදාගත්තත් වැඩක් නැහැ. පළවෙනියටම ඔෆිස් එකට ළඟද. මෙන්න මේ කාරණය ගොඩක් දෙනෙක්ට සැලකිල්ලට ගන්න ඒ ගොඩක් දුර දිග නොලබන කාරණයක්. හරි දැන් රස්සාව කරන තැනට ළඟ ටවුමකින් තැනක් ගෙවල් හදලා එක්ලස් වෙන්න තෝරගන්න එක තාර්කිකයි තමයි. හැබැයි ওই ගුරු වෘත්තිය පොලිස් වෘත්තිය වගේ රාජකාරී වල ඉන්න උදවිය කල්පනා කරන්න ඕනේ තමන්ට කොහෙ කොතැනකට මාරු වෙන්න ලැබෙයිද කියන කාරණාව. එතකොට අපිට පුළුවන් තව අවුරුදු 5ක් 10ක් යනකොට තමන්ට ඉන්න ඕන තැන ගැන හිතලම ටවුමක් තෝරගන්න. එතනදී පහල කියවෙන කරුණු වලට වඩා ප්‍රමුඛ ස්ථානයක් දෙන්න ඕනේ. අනික තමයි ඔෆිස් එකට ලං වෙන හිතනකොට ප්‍රවාහන පහසුකම් ගැනත් හිතන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් කඩවත කිරිල්ල වල වගේ පැත්තක ඉඳලා උදේට කොළඹ ඔෆිස් එනවට වඩා වෙලාවක් යනවා කොට්ටම් මහරගම වගේ පැත්තකට ඉඳලා බස් එකේ කොළඹ ඔෆිස් එන්න. ඉස්කෝලේට ළඟද? ඔව් මේ කියන්නේ දරුමල්ලන්ගේ ඉස්කෝල ගැන තමයි. දරුමල්ලෝ නැද්ද? ඒත් කවදා හරි හදන්න බලාපොරොත්තු වෙනවා නම් තමන්ට කියලා තැනක් ගන්න යනකොට ඉස්කෝල ගැන හිතන්න ඕනේ. මේ කියන්නේ ජනප්‍රිය පාසල් ගැන නන් නෙවෙයි. ඒත් ගම ඉස්කෝලට හරි දරුවෝ එක වසර ඉඳලා යවන්න ඕනේ. අන්න ඒ නිසා ගම ඉස්කෝලයක් හරි ළඟ පාත තියෙනවා කියලා දන්න තැනකින් තමයි ඉඩම් කැලක් හරි ගයක් හරි ගන්න ඕනේ. ඉස්කෝල හොඳ ඉස්කෝලයක් වෙන්නත් ඕනේ. ඊළඟට අවශ්‍ය අනෙක් තැන් වලට ළඟද? මේ කියන්නේ මොනවද? සුපර් මාකට්, පෙට්‍රල් ෂෙඩ්, රිලෝඩ් දාන තැන්, බාර් එකක්, ග්‍රොසරි එකක් වගේ අපේ নানা ප්‍රකාර අවශ්‍යතාවයන්ට සෙට් වෙන හැම ගයක්ම තියෙන කඩ මුණ්ඩියකට හුවයි බල්ටේ දොරකින් තමයි ඉඩම් කැලක ගයක් ගන්න ඕනේ. ඒ විතරක් මදි. ස්පිරිතාලයක් වගේ දේවල් වුණත් කරදරයක් නැතුව යන්න එන්න පුළුවන් දුරක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගෙදරට අනෙක් පැත්ත නෙවෙයි. හැබැයි අඩුම තරමින් කිලෝමීටර් කිහිපයක දුරකින් වත්. සමහරු නම් දැන් ඉඩම් හොයනකොට KFC එකක් ළඟදී Pizza Hut එකකින් ගෙදරටම ඩිලිවරි තියෙනවද වගේවත් බලනවා. ඒවන නැතත් කමක් නැහැ. ඊළඟට චනා කියන නගරයේ මැදද. දැන් අපි උඩින් කියපු දේ අකුරටම පිළිපැදලා සමහරු නගර මැද්දෙම තියෙන ගෙය ඉඩම් කැලලක් හැම ගන්න හිතන්න පුළුවන්. අන්න ඒක තමයි කරන්න පුළුවන් මොට්ටම වැඩේ. ওই ව්‍යාපාරයකට වගේ නම් නගර ගත්තට කමක් නැහැ. හැබැයි ඉතින් හිතලා බලන්න ඕනේ තමට චනා කියන නගරයක් මැද්දේ නිස්කාංශයේ නිස්කලංක ඉන්න ලැබෙයිද කියලා. අන්න ඒ නිසා නගරෙන් පොඩක් ඈත් වුණත් රෙසිඩෙන්ෂල් ඒරියා එකක ඒකේ මිනිසුන්ට පදිංචියට යෝග්‍ය හරියක තමයි තැනක් හොයාගන්න ඕනේ. ගොඩක් වෙලාවට නගරෙන් ඈත් වෙන ඉඩම් ගණන් අඩු වෙන්නත් පුළුවන් ප්‍රදේශය හැටියට. ඊළඟට ප්‍රධාන නගරයක්ද. මෙන්න මේක ගොඩක් දෙනෙක් හිතලා බලන කාරණයක්. ඒ තමයි තමන් පදිංචි වෙන සූදානම් වෙන්නේ ප්‍රධාන නගරයක් ආසන්නයේදී කියන එක. ওই ප්‍රධාන නගරය කියන්නේ කොළඹට කිට්ටු, නුගේගොඩ මහරගම කොට්ටාව, බත්තරමුල්ල වගේ නගර, ගම්පහ කිරිබත්ගොඩ වගේ නගර තමයි. හැබැයි ඉතින් ප්‍රධාන නගරයක් ආසන්නෙන් ඉඩම් හරි, ගෙවල් හරි ගන්න එක හඳේ ඉඩම් ගන්නවා වගේ තමයි. ඒත් පුළුවන් නම් කමක් නැහැ. හැබැයි එතනදී අර උඩින් කියපු කාරණාව ගැන හොඳට හිතලා බලන්න ඕනේ. ප්‍රධාන නගරයක් මැද ජීවත් වෙන එක සොහදෙන තරම් අමාරු වැඩක්. ඊළඟට පාරවල් තියෙනවද? මෙන්න ප්‍රධාන ප්‍රශ්නේ පාරවල් තියෙනවද? ඒ කියන්නේ මෙහෙමයි. කෙනෙක් ආස වෙන්න පුළුවන් කුඹුර නියර මැදින් ගිහින් වැටෙන පොඩි තුරුගමුවක පිහිටලා තියෙන පුංචි නිවාසයකට. හැබැයි ඉතින් හැමදාම ජීවත් වෙනවා නම් ගෙදරට එන මිනිසුන්ටත් හැමදාම නියර මැදින් ගෙදරට වරෙන් කෙනෙක් කරදරකාරී. අන්න ඒ නිසා ගෙදරට යන්නේ නැ හොඳ මට්ටමේ පාරවල් තියෙන අඩු තරමින් පාර කදා ගන්න හරි ඉඩකඩ තියෙන තැනකින් ඉඩමක් ගන්න ඕනේ. විශේෂයෙන් වාහනයක් එහෙම තියෙන මිනිස්සෙක් නම් තමන්ගේ වාහනේ ගන්න පුළුවන් විදිහේ පාරවල් තියෙන වටපිටාවකින්ද ඉඩම් ගන්න කියන එක හිතලා බලන්න ඕනේ. ඊළඟට ජල පහසුකම් තියෙනවද? මේ පහසුකම් කියලා ගොඩක් වෙලාවට කියන්නේ දේවල් දෙකකටයි. ඒ තමයි විදුලිය සහ ජලය. දැන් වතුර නම් ලින්දක් කපලුණත් ගන්න පුළුවන්. හැබැයි ඊට කලින් බලන්න වෙනවා ඉඩම ලින්දක් කපන්න සුදුසු විදිය දිය උල්පතක් තියෙනවද කියලා. ඒ වගේම බලන්න ඕන තමන්ගේ ඉඩමට විදුලිය බලය තියෙනවද? එහෙම නැතිනම් වද විඳින්න නැතුව විදුලිය ගන්න හැකියාව තියෙනවද කියලා. දැන් ගොඩක් වෙලාවට ওই ඉඩම් විකුණන්නේ පිරිසුදු නළ ජලය තෙකලා විදුලිය කියලා. නළ ජලය උනත් අවුලක් නැහැ සතියකට සැරයක් වතුර කපන්නේ නැතුව දෙනවා නම්. ඊළඟට මිනිස්සු හොඳයිද? මේක නම් බොහොම බරපතලට හිතලා බලන්න ඕනේ. ඒ තමයි තමන්ගේ අසල් වාසීන් මොන වගේ මිනිසුන්ද කියන එක වගේම තමන් ඉන්න ප්‍රදේශයේ මොන වගේ මිනිසු ඉන්න ප්‍රදේශයක්ද කියන එක. ඇත්තටම මේ මිනිසු කියන්නේ කොහෙත් මිනිසු තමයි. උදාහරණයක් විදිහට ගත්තොත් චණ්ඩීනව කියලා ප්‍රසිද්ධ ප්‍රදේශයක චණ්ඩී කියලා ඉන්න මිනිසු තමයි. හොඳ එවුන් ඉන්නවා නරක එවුනුත් ඉන්නවා. හැබැයි අපි ඉඩමක් හෝ ගයක් ගන්න හිතන ප්‍රදේශය නිතර කුණුහරුප ඇහන මුඩුක්කු පරිසරයක් හරි ඒ වගේ පැත්තකට යාවදව හරි තියෙන ප්‍රදේශයක් නම් අපිට ඉඩම් ගැනීමලා ගැන ආය හිතන්න වෙනවා. ඊළඟට අවුවට බේලෙනවද වැස්සට ගම් වතුරද කාල ගුණය සහ දේශ ගුණය ගැනත් හිතන්න වෙනවා. මෙහෙම කියන විශේෂ හේතුවක් තියෙනවා. සමහර ප්‍රධාන නගර ආසන්නේ ඉඩම් තියෙනවා කුණකොල්ලට යන සමහර වැඩිදුර හොයන්න නැතුව පැනව ගන්නවා. ඔන්න වැහියල්ලක් යනකොට ගෙදරට අඟල් දෙකකට උසට ගම් වතුර. මේ වැස්ස කතා අන්නේ නිසා තමන් ඉඩම් ගෙවල් ගන්න පළාත දේශ ගුණය ගැන සහ කාල ගුණ වෙනස්කම් වලට ඔරොත්තු දෙනවද කෙනෙක් ගැන හිතන්න ඕනේ.